කල්පුත අපේ මේ පාඩමේ නම සංඛ්‍යා දෙක පාඩම නේද ඒකේ අපි මුලින්ම ඉගෙන ගන්නෙ 100යේ සිට 200 දක්වා හඳුනා ගැනීම මෙන්න අපි ලියුවා 100ය මුලින්ම නේ 101 102 103 පස්සේ 102 104 105 106 107 මගයි තව යමු නේද ඔව් 108
ඒක සම්පූර්ණයෙන් ලියන්න අකුරෙන් ලියන්න ඕන ඔක්කොම හරි සර්. හොඳයි. ඉවරයි සර්. හරි සර්. අකුරු ලස්සනට ලිව්වද? Yeah.
තවල යන්නත් පුළුවන් ඔයාලා කැමති නම් හරි මේක සංඛ්‍යා නාමය 117 නෙවෙයි 17 17 17 නෙවෙයි වැරදි මේ හරි ඒ විදිහට මේවයි කියන්න ඕන ඔයාලා 163 163 153 ආගෙන බලමු ඔක්කොම හරියන්නේ අර අසාලෙදීම ලිව්ව වගේ මෙතන වචන දෙකකට ලියන්න ඕන පුතා හොඳේ මේක එකට එකතු කරලා ලියන්න බෑ කවුද බලමු ලකුණු හරි. ඔව් එහෙනම් බලමු ඔයාලගේ පිළිතුරු හරියට කියන්නේ. හරි මේක 135. 135. 135. 147. හරියට දාගන්න හරිනම්. 140 176 176 176
කතා කරන්න එපා. හොඳයි දැන් අහගෙන ඉමු අපි.
මේ දැන් ඔයාලා 10 20 30 40 එහෙම දන්නවනේ නේ 10 ඒවා 1ක් 10යි 10 ඒවා 2ක් 20යි 10 ඒවා 4ක් 40යි 10 ඒවා 6ක් 60යි 10 ඒවා 9ක් 90යි 10 ඒවා 10ක් තමයි 100 වෙන්නේ 100 පුතේ අපි අලුත් ස්ථානයක් ගේනවා ඒ ස්ථානෙට අපි කියනවා 100 ස්ථානෙ දැන් අපි මෙතෙක් දවසක් ඔයාලා ඉගෙන ගත්තේ 1 ඒවා 10 ඒවා විතරයි නේද දැන් වුණ අපි අලුත් ස්ථානයක් තියනවා 100 ඒවා ඔන්න අවුත් මුහුත්තේ අඳින්න ආරෙමෙහි යන්න එපා හොඳද සර් මේ බෝඩ් එකේ කියලා දෙන දේ හොඳට අහගෙන ඉන්න මුහුත් කරන්න යන්න එපා මගේ අහන්නත් එපා අඳින්නද කියලා හරි දැන් මේ මම බෝඩ් එකේ කරන දේ හොඳට අහගෙන ඉන්න දැන් ඔයාලා මෙන්න මේ වකුව පොඩ්ඩක් බලන්න මේ මේ වකුව මේකේ තියෙනවා ස්ථාන තුනක් මේ තියෙන්නේ එකේ ඒවා මේ තිබෙන්නේ 10 ඒවා මේ තියෙන්නේ අපි අලුත් ස්ථානය ඉන්නද පයිපා අහගෙන විතරයි අහගෙන විතරයි එකේවා මේ තියෙන්නේ මේ තියෙන්නේ 10 ඒවා මේ තියෙන්නේ 100 ඒවා ඒවා මේ හයි මොන අපේ ස්ථානියගේ වකු හයි දැන් ඔත සර් මේ පොඩි වැඩක් කරන හොඳට බලන්න මෙතන ඔව් මෙතෙන් දැන් ගානවා මේ බලන්න මොකද ආ කැටනි දාන්නේ අපි 1යි 2යි 3යි 4යි 5යි 6යි දැන් අපි 6යි කියලා මේක කියන්න පුළුවන් නේ 6යි කියලා කියන්න පුළුවන් ඊළඟට 7 8 9 දැන් 9යි දැන් 9යි මේ බලාගෙන ඉන්න ඕන මුකුත් කරන්න යන්න එපා කතා කරන්න හැබැයි අපි මේකට තව කැටයක් දැම්මොත් මෙතන 10ක් වෙනවනේ මෙතන පුතේ 10 තියන්න බෑ එහෙමද 10ක් කරන්න බෑ උඩරිම 9යි තියන්න පුළුවන් මොකද එකේ වානිසා 10 වුණ ගමන් මේ කැට ටික එකට එකතු වෙලා හැදෙනවා දණ්ඩක් දණ්ඩක් හැදිලා එනවා 10 ඒවා පැත්ත ආ ඔන්න දණ්ඩක් හැදිලා 10 ඒවා පැත්තට ආවා එතකොට සීයිස ඔක්කා
හැදෙනව මොකද්ද? සිය. පැතලියක් හැදෙනවා. මොකද්ද හැදෙන්නේ? පැතලියක්. ඒ පැතලිය ඇතුලේ දඬු 10 තියෙනවා මෙන්න මේ වගේ දඬු 10 තියෙනවා. හරියට මන්දින යන්න එපා හොඳද මේ පොඩි ජාලයක් ඇඳ ගන්න ওই විදියට නැත්නම් අපිට වෙලා මදිවි හැබැයි ලස්සන මන්දින ඕනේ ඉරි ඇද වෙන්න බෑ ඔයාලා අඩි අද පරිසරය කරන්නේ නැද්ද හරි පුතේ පරිසරය කරව ඉක්මන් කරන්න ඉවරයි සර්. පැතලිය කියලා ලියාගත්තා. ඔයාලා මේ ඩීස් කැට කට්ටලයක් කඩින් ගන්න. ඒ ගන්නකොට පැතලිත් හම්පේ. ඔන්න සියේවා හැදුණු හැටි නේ. සියේවා හැදුණේ ඔන්න ඔය විදිහට. ඕනම් පැතලිය ලස්සරට පාට කරන්න. මේ හැබැයි පාට උලන්න එපා. වෙන වෙනම ඒ තීරු ටික පාට කරනවා. අහ පාට. පාට උලන්න එපා. උණු පිනිදුන පාට උලන බව පේනවා මට. මම කනවාද? සමහරු මේ වෙන වැඩ කර කර ඉඳලා තැන් තැන් වල ඉඳලා එක්කෝ මේ වැඩ කරන හරියට තැනක් නැහැ ගෙදර. ඔය හරි කුස්සියේ හරි මොනවා හරි බිබී ඉඳලා ඇවිල්ලා දැන් එක එක ඒවා කියන. අරක නැහැ මේක නැහැ. උත්තර නැහැ. පන්ති ඉන්නවනම් මේ තැනක හරියට වාඩි වෙලා එතනම ඉන්න ඕනේ ඒක ඉවර වෙනකම්. ගෙදරයි කියලා මේ ඇවිදින්න බෑ. ඇවිදින්න කට්ටිය කපු ගැට ගහලා දෙනවා කුටුවට වෙන කරන්න දෙයක් නැහැ පන්ති ඉන්නවයි කියලා ඉන්න ඕනේ පුතේ හොඳේ මම මේ ඉන්නේ පන්තියේ එහෙම කියලා ඉතලා ඉන්න ඕනේ ගෙදරේ කියලා ඉතලා හිතන්න එපා
හරිද? ඕකේ නේද ඔයාලට හරිද? හරිද? ඉතින් මතකයිනේ. නේද? මේකේ ඔව් අපිට දැන් වෙලා ඉවර වෙගෙන යනවා. මේ අපි මේක දැන් ඔයාලා අඳින විදිය මතකයි. මේක අඳින්න. මේකේ ගෙදර වැඩේට මම තව එක වගුවක් කියවන්නම් මේ වගේ. මේ ස්ථානියාගේ වගු තියෙන්නේ පුතේ. මේවට අපි කියන්නේ ස්ථානියාගේ වගු. මොකද තව එකක් කියවන්නම්. ඒකේ පාඩමේ අපි දැන් අවසන් කරනවා මේ පාඩමේ අපි පරිසරේ පාඩම තේරුම් අපි ඉන්නානි දෙකකට පස්සේ මේ හරි මම කලින් මේක ඇඳලා නැද්ද කියලා නැතිනම්